ජූරි විවාහ කරවූ රජන කිරුල අත්හරි මෙන්න සම්පූර්ණ කතාව. මං ඔයාලගේ මනෝලෝකයන් කඩා විසිරුවන්නට ඇති. මම ඔබේ විනිශ්චයට බාධා කරන්නේ නැහැ. ලෝක විවාහ කරවූ රජන වෙන කැරලයින් ජූරි එහෙම කිරුල අත්හැරීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා. සමාජ මාධ්‍ය තුල වීඩියෝ පටයක් මුදා හරිමින් කැරලයින් ජූරි පවසන්නේ සිය කිරුල අත්හැර දැමීමට සුදුසු කාලය ඉළඹී ඇති බවයි. එහිදී ඒ පැවසුවේ මෙවැන්නකි. ආයුබෝවන් සියලු ලෝකවැසියනි, මගේ ලස්සන රට සහ ලෝ වටා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයනි, කිරුලක් දිනා ගන්නට සහ කිරුලක් දිනන්නට කැපවී වෙහෙස වූ මගේ හිතවත් රූ රජිනියනි, වාද මතවාදවලට තුඩු දුන් පසුගියදා සිදු වූ සිදුවීම් ගැන මගේ අවංක කනස්සල්ල පළ කර සිටිමි. කිසිවෙකු සමග පුද්ගලික ආරෝපක් මට නැත. ශ්‍රී ලංකා විවාහක රූ රජින තරගයේ අවසාන වටේට තේරීපත් වූ සියලු දෙනා මා ඉතාමත් අගේ කොට සලකමි. ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන්ම තරග වැද ඡයග්‍රහණය කිරීමට තරම් සාධාරණය සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි. සාධාරණ වේදිකාවක් නිර්මාණය කර දුන් මා ආදරණීය ලෝක විවාහක රූ රජින තරග සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදු වූ අපහසුතාවයක් වී නම් මමද එය අත්විඳිමි. ලොව වටා සහ මගේ රටේ වෙසෙන පසුගිය සහ වර්තමාන රූ රජින තරග ඡයග්‍රහයිකාවන්ට එයින් අත්විඳින්න සිදු වූ අපහසුතාවය මමද එලෙසින්ම අත්විඳිමි. සෑම රූ රජින තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත. තරගයක නීති රීති ඇත්තේ ඒ වගේ අඩුපාඩු වලින් රිංගා යමින් කෙසේ හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට නොවේ. තරගයකට නීති රෙගුලාසි ගෙන එන්නේ අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි. මා මුල සිටම හඬ නැගුවේ ඒ වෙනුවෙනි. නමුත් අවාසනාවකට හඬ නැගීම නැසුණු නිසාම අවසාන තරගයට පෙර දිනේම අවිනිශ්චය මණ්ඩලෙන් ඉල්ලා අසූ වෙමි. මගේ ක්‍රියාකලාපය ඒ අභිමතාර්ථය සහ අරමුණ වෙනුවෙන් මගේ ක්‍රියාත්මක වීම මා දකින ආකාරයට ලෝක විවාහක රූ රජින කිරුල යනු විවාහ ජීවිතයක් ගෙවමින් ඒ වෙනුවෙන් මහ කැපකිරීමක් කරමින් හා වගකීම් දරමින් තමන් තමන්ගේ සිහිනය ජයගන්නා ව්‍යාප්ත කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි. සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා එතනින් නොනැවතී තරඟ වේදිකාවේ කිරුල වෙනුවෙන් තරඟ කිරීමට උත්සාහ ගන්නා අසීමිත කැපකිරීම් කරන වෙහෙස වෙන හැකියාවන් ඇති හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමයි. ලෝක විවාහක රූ රජින තරගය නිර්මාණය කර ඇත්තේ දික්කසාද හෝ පවුල් ජීවිතයෙන් වෙන් වූ කාන්තාවන් පහත්කොට සැලකීම සඳහා නොව විවාහක ජීවිතයේ ඉන්නට තීන්දු කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ ඔවුන්ව අගය කිරීමට බව මට තහවුරු කළ හැකි. විවාහක අවිවාහක සියලු කාන්තාවන් ඇත්තටම රජිනියන්ය. සෑම රජිනියකටම තමන්ටම ක්‍රියාවන් වූ විවිධාකාර තරඟ වේදිකාවන් ඇත. ඒ වේදිකා සහ තරඟවලට අනන්‍ය වූ නීති රෙගුලාසිද ඇත. මෙවර ශ්‍රී ලංකා විවාහ රූ රැජින තරගයේ වැඩ කටයුතු කරන අතරතුරේදී තරඟකාරීන්ගේ කැපවීම වෙහෙස සහ උද්‍යෝගය මා අත්විඳෙමි. ඔවුන් සියලු දෙනා සමග එක්ව තව තවත් උනන්දුවෙන් සහ වෙහෙස වී වැඩ කරන්නට ඔවුන්ගේ උද්‍යෝගය මාහට පන්නරයක් වූ බව කිය යුතුමයි. මා සෑම විටම මගේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමග නුවඩුව බෙදා හදාගත්තෙමි. 2020 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳීමට මා ගමන් කළ දීර්ඝ වුවත් වෙහෙස කර වුවත් ඉතා අසීරු වුවත් ගමන මාහට ලබා දුන් දැනුම සහ අත්දැකීම් නිසා මා ළඟ ඔවුන් සමග බෙදා හදා ගන්නට බොහෝ දේ ඇත. මේ වසරේ ලෝක විවාහක රූ රැජින තරඟයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි. ඒ සඳහාම ලෝකයේ නන් දෙසින් එන සියලු තරඟකාරීන්ව අපි ආදරෙන් පිළිගන්නා අතරම අපේ රට නියෝජනය කරමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියන්ටද ලෝකයම සමග කරට කර තරඟ වැදීමට යලිත් අවස්ථාවක් හිමිවේ. එහිදී සාධාරණයේතර අවස්ථාවක් ලැබීමට හෝ හොඳ තරගයක් දීමට අපේ විවාහක රූ රැජිනියන්ව සූදානම් කිරීම, මුහත් කිරීම සහ මඟ පෙන්වීම සඳහා මාගේ උපරිමයෙන් දායකත්වය ලබා දීම මගේ වගකීම සහ කාර්යභාරය ලෙස මා සලකමි. ලෝකයේම සමග තරඟ කොට ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස මෙවර අපේ රට නියෝජනය කරන කාන්තාවන්ට සාධාරණ තරඟ අවස්ථාව
සේවාවක් ලබා දීම සඳහා හොඳ තරඟයක් දීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි. මා ජයග්‍රහණය කළ කිරුළ නැවත බාර දීමෙන් පසුව පවා මගේ පවුල් ජීවිතයේ වෙනුවෙන් කරන කැපවීම සහ වගකීම් දරන අතරදීම ඒ අරමුණ වෙනුවෙන් ඒ කැපවීම ක්‍රියාත්මක වීම සහ වැඩ කිරීම මගේ සැලසුමයි. මා මේ කිරුළ නැවත බාර දෙන්නේ කෙසේද යන්න කාරණාවට වඩා 2020 ලෝක රූරචිනය ලෙස කිරුළු දරන කාලයේදී මා ජීවත් වෙන සහ නියෝජනය කරන ලෝකයේ වෙනුවෙන් මා එය කෙලෙස යොදාගත්තේද යන්න වඩා වැදගත් බව මා විශ්වාස කරමි. මා විසින් සමහර විට ඔබගේ මනෝලෝකයන් කඩා විසිරුවා දමන්නට ඇති බව මා දනිමි. සමාජ සංවාදයක් ඇති කළ බව දනිමි. ඒ පමණක් නොව කිරුළක් දරන රූ රැජිනකට තිබිය යුතු වැදගත්කම සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන කතිකාවක්ද ඇති වූ හැටි මා බලා සිටියමි. වැදගත්කම යන ලෝකයේ ඇසිදිරියේ කෙනෙකුගේ හැසිරීම මනින දෙයක් යැයි ඔබ සිතන්නේ නම් ඔබට ඔබේ විනිශ්චයට එළඹීමට මා බාධා නොකරමි. නමුත් වැදගත්කම් යන ලෝකයාගේ ඇසිදිරියේ පමණක් නොව කිසිවෙකු තමන් දෙස බලා නොසිටින අවස්ථාවේ පවා රහසින්වත් වැරදි නොකර සිටීම සහ තමන් පෙනී හිඳිමින් ක්‍රියා කරන්නේද යන්න වග නම් චරිතයේ සැබෑ වටිනාකම එය බව මං ඇදහීමයි. මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී හිඳිමින් පසුව මගේ කිරුළ අහිමි වුවත් මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිනියන්ගේ කිරුළේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි. වටිනාකම් යනු අපේ ජීවිතවල මුල් බැසගත් සාධාරණමයන් වේ. වටිනාකම් මතු පිටින් මනින්නට නොහැකිය, කීයකටවත් මුදලට ගන්නට නොහැකිය. මම මේ වටිනාකම් වෙනුවෙන් සිටගනිමි. මුළු ලෝකයම ඉවත බලන විට පවා තනිවම වුවත් මම මේ වටිනාකම් වෙනුවෙන් නැගී සිටිමි. ඒ කොතරම් දරුණු ව්‍යාසයක් හමුවේ වුවත් මම මේ වටිනාකම් වෙනුවෙන් සිටගතිමි. ඒ කතරම් දරුණු ව්‍යාසයක් හමුවේ වුවත් මම මේ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටිමි. අපි සැවොම සැම විටම අපි ජීවත් වෙන ලෝකයේ මීට වඩා හොඳ වෙන වෙනසක් ප්‍රාර්ථනා කරන්නෙමු. නමුත් තමන්ට ඒ වෙනස වෙන්නට සිදු වූ හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට සිදු වූ විට අපි ඒ මගහැර යන්නෙමු. ලෝකයේ ඉවත බලන විටදී පවා යමක් වෙනුවෙන් නැගී සිටින්නට හඬ නගන්නට සිදුවේ නම් කොතරම් තනි වුවත් අපි ඒ සඳහා අපේ ධෛර්යය උපදවාගත යුතුමයි. බොහෝ විට අපි ඒ මගහැර යන්නේ අපි මහත් වෙහෙස වී අසීමිත කැපකිරීමෙන් දිනාගත්තේ අහිමි කරගන්නට ඇති බය නිසාවෙනි. අරමුණක් වෙනුවෙන් තැනූ වේදිකාවක තවත් කාන්තාවකට සාමාන්‍ය සහ සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා මා අසීරුවෙන් උපයාගත් යමක් අහිමි කරගන්න වුවත් ක්‍රියාත්මක විය යුතු බව මගේ ඇදහීමයි. ඇත්තටම අපි ඒ වෙනුවෙන් එක පයි නැගී සිටිය යුතුමයි. කිරුළකට අරමුණක් තිබිය යුතුයි. මට යනුව හැමෝටම සමාන සහ සාධාරණ අවස්ථාවන් තනා දීමයි. මා දිනාගත් කිරුළ නැවත බාර දීමට මට කාලය එළඹී ඇති බව මම දනිමි. කාන්තාවකට අවශ්‍ය වන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස අන් කිසිවක් නොවේ. ස්තුතියි.